70 දශකයේ ජනප්‍රිය ගේයපද රචකයෙකු වූ හේමශ්‍රී දල්විස් මහතා අද ගත කරන ජීවිතය පිළිබඳ අප ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් හෙළිදරව් කිරීමෙන් පසු ඊට යහපත් ප්‍රතිචාරයක් හිමි වුණා. කටාර් රාජ්‍යයේ තානාපති ලෙස පසුගියදා පත් වූ ඒස්පී ලියනගේ මහතාද ඊයේ හේමශ්‍රී දල්විස් මහතා වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කළා. ප්‍රවීණ ගීත රචක හේමශ්‍රී දල්විස් මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ ගායන ශිල්පිනි අයිරින් ද අල්විස් මහත්මිය පිළිබඳ අපි ඔබට කිව්වේ මීට මාස කිහිපයකට කලින්. 70 දශකයේ බිහි වූ ජනප්‍රිය ගී රසක පද නිමැවුම්කරුවෙකු වූ හේමශ්‍රී දල්විස් මහතා තම රෝගී බිරිඳ එක්ක ජීවත් වුණේ කුලි නිවසක. ඒ අය වෙනුවෙන් පරිත්‍යාග කෙරුණු නිවසට විදුලිය හා ජලය නැති නිසා තමයි ඔවුන්ට මේ ඉරණමත් වෙලා තිබුණේ. අපේ මේ පොත විකාශය වූ දවසේ රාත්‍රියේම තිස්ස මහරාමේ පදිංචි ජයදේව සුදසිංහ මහතා සහ ඔහුගේ දියණිය මේ කලාකරුවන් බලන්න වාද්‍යුවේ පිහිටි නිවසට ආවා. ගෙදරට විදුලිය සැපයුම ගන්න අවශ්‍ය සියලු මුදල් ඒ අය එදා පරිත්‍යාග කළා. අපේ රටේ සංගීතයේ වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ මේ යුවළ බලන්න ඊයේ කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා තාවා. මේ කලාකරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරන්න ඔහු කටයුතු කළා. හේමශ්‍රී දල්විස් මහතාගේ ගීපද සහ අයිරින් ද අල්විස් මහත්මියගේ ගී අදටත් අපේ කලා ලෝකේ රැව්පිලි රැව් දෙන්නේ මේ කලා ශිල්පීන්ගේ නැති බැරිකම් සංගමයෙන්. විදේශ සහ ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න.